ඔක්කොම කට්ටිය ගැටලු වලට මුහුණ දීලා ප්‍රශ්න වලට මුහුණ දීලා ඉන්න වෙලාවක් මේක. ඉතින් කෙසේ වෙතත් ඊයේ ගත්ත තීරණයත් එක්ක අපි බලමු අද දවසේ ජාතික පුවත්පත්වල රටම නිරෝධායන ඇඳිරි නීතිය පනවගෙන ඉන්න මොහොතක්. ඔසුසල් විවෘතයි අවුරුදු 60ට වැඩි අයගේ එන්නත්කරණය දිගටම ක්‍රියාත්මක වෙන බව දක්වලා තිනු. අවුරුදු 60ට වැඩි අයගේ එන්නත්කරණය දිගටම යනවා. කෘෂිකාර්මික ඇඟලුම් ඉදිකිරීම අපනයන කර්මාන්ත ශාලාවලට අවසර දෙනවා. රීති කැඩුවොත් නීති තදටම ක්‍රියාත්මක වෙනවා. කොවිඩ් මර්ධන විශේෂ කමිටුව සමග ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවතිච්ච සාකච්ඡාවේදී ගත්ත තීරණ අනුව තමයි මේ තීන්දුව ක්‍රියාත්මක වුණේ. වයස අවුරුදු 60ට වැඩි මෙතෙක් එන්නත නොගත් සියලු දෙනාට එන්නත් දීම අරමුණු කරගන්න යනවා කියලා තමයි සඳහන් කරේ. මේ අතරම තමයි ප්‍රධාන සිරස්තලයේ විදියට වාර්තා කරන්නේ ඩේලි මිරර් පුවත්පත Do not misuse curfew and stay home වාර්තා කරන්නේ අද දවසේ ඔබ අනිවාර්යයෙන්ම නිවසට වෙලා ඉන්න. ඇයි මේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන්න කියන එක ඊයේ දවසේ කිව්වා. විශේෂයෙන්ම මේ වන විට තියෙන තීන්දු 90 සැප්තැම්බර් 1 වෙනිදාට පෙර අවුරුදු 60ට වැඩි සියලු දෙනා එන්නත්කරණය කරන්න තමයි වැඩි අවධානය යොමු වුණේ. ප්‍රාදේශීය ලේකම් පළාත් පාලන ආයතන ප්‍රධානීන් සහ ග්‍රාමීය කොවිඩ් මර්ධන කමිටු හරහා මේ පිරිස හඳුනාගෙන එන්නත්කරණය සඳහා සෞඛ්‍යංශ වෙත 23 වෙනිදාට පෙර වාර්තා කරන්න ඕන. ඒ වගේම 1906 දුරකථන අංකයට හෝ කොරෝනා මර්ධන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානට කතා කිරීමෙන් ලියාපදිංචි වෙන්න පුළුවන් ඔබ තාමත් වයස්ගත කෙනෙක් අරගෙන නැත්නම් ඔබේ එන්නත ජලය විදුලිය සහ අනිකුත් දේවල් සඳහා අත්‍යවශ්‍ය වෙනවා. ඒත් එක්කම තමයි අපනයන ශේෂ්ත්‍රය. ඊයේ ජනාධිපතිගේ කතාවේදී පැහැදිලිව කිව්වා අපි තාමත් හොඳට මේ අපනයන ශේෂ්ත්‍රය හින්දා තමයි තාමත් අපිට හැකියාවක් ලැබිලා තියෙන්නේ අපේ මේ ආර්ථිකයට දාල ප්‍රබල සහයක් ලැබෙනවා. ඒකද තමයි ඇඟලුම් කර්මාන්ත පමණක් නෙමෙයි ඇඟලුම් කර්මාන්ත ඇතුළු අනිකුත් අපනය ශේෂ්ත්‍රවල අටතු කරන රැකියා කරන අලුන්ට යන්න අවස්ථාව තිබෙනවා. ඒත් කෘෂි කර්මාන්තයේ ඒ සඳහා යන කට්ටියටත් යන්න අවස්ථාව තිබෙනවා. ඉතමතරව අපි කිව්ව කාරණා ඖෂධ ශාලා පවණක් කරන අනිත් විවෘත තමල කියන්නේ නැහැ. සියලුම අධිකුත් කාඩ වසර තියෙන්නේ ඖෂධ ශාලා පවණක් විවෘත කළා තිබෙන්නේ. අනිකුත් අයවලුන්ට අපි දන්නවා කෙටි කාලයක් ලබා දුන්නේ. නමුත් මේ තත්ත්වය තේරුම් අරගෙන අවශ්‍යතාවයක් වුණොත් මේ පිළිබඳව අපි මීට ඉස්සෙල්ලත් අපි ආහාර නැත්නම් අවශ්‍ය දේවල් රැගෙන ක්‍රමවේදයක් හැදුවා. අපි බලමු ඉදිරියට මේ දවස් තුනේ ඉදිරි දින කීපෙදී දින තත්ත්වයක් එක්ක අපි මේ පිළිබඳව අනිවාර්යයෙන්ම කටයුතු කරන ලබනවා. නමුත් ජනතාවගේ ඉතාමත්ම කාරණා ඉල්ලා සිටින්නේ මේ තත්ත්වය අවබෝධය කරගන්න එපා. මොකද මේ ඉතාමත් ඕනකමින් තමයි මේ දින 10ක් රට වහන්නේ. ඔබ ජනතාව අතර ගැවසෙන තත්ත්වය වළක්වන්න ඔබ හැකි තාක් දුර නිවසට වෙලා ඉන්න එකයි කියන්නේ.